අපි අද සාකච්ඡා කරන්නේ ඉලක්ක ප්‍රශ්නපත්‍රයේ දෙකේ දෙක පත්‍රය බලමු මොන විදිහේ ප්‍රශ්න තියෙනවද කියලා. පහත් සඳහන් ඡේදය හොඳින් කියවන්න. මූදු වෙරළේ සෙල්ලම් කිරීමට ළමයි ඉතා ආසා ඇත්තෝය. සමහර ළමයි රළ පාගමින් වෙරළේ ඔබම ඔබ දුවති. වෙරළට ලංව බිඳ වැටෙන රළයක් වේගයෙන් ගොඩට දිවේ. රළ පාගමින් සිටින ළමයින්ද රළයට අසුවී ඇඳුම් තෙමිතයි බයෙන් වහා වහා වෙරළට දුවති. රළේ බිඳ වැටීමෙන් ගලන වතුරෙන් කොටසක් තීන්ත පොවන කඩදාසියක් තීන්ත උරා ගන්නාක් මෙන් බුරුල් පස් අතරින් පොළොව උරා ගනී කියලා කියන. මේක ඇසුරින් තමයි අහන්නේ ප්‍රශ්න ටික. සර් මං කට් වෙන්නද රෙකෝඩින් එක දානවද? අනිවාර්යෙන් රෙකෝඩ් කරනවා පුතේ. මේව දානවා ගැටලුවන්නේ. හා සර්. එහෙනම් මං කට් වෙන්න. හරි. එතකොට මේකේ අහනවා විරලේ ඔබම ඔබ දුවන්නේ කවුද කියලා අහන්නේ අපෙන් ප්‍රශ්නේ නේද? සමහර ළමයි රළ පාගමින් විරලේ ඔබම ඔබ දුවති. නැතනක් අහුණා. අපි ලියන්න වෙන්නේ මොකද්ද? සමහර ළමයි වේගයෙන් ගොඩට දිවෙන්නේ කුමක්ද කියලා අහනවා. වෙරළට ලංව බිඳෙන රළක්. වෙරළේ ලංව බිඳ වැටෙන රළක්. රළයක් නේ. වෙරළේ රළයක්. ලංව බිඳෙන රළ නෙවෙයි. රළයක්. වෙරළට ලංව බිඳ වැටෙන රළයක්. ළමයි වහවහ වෙරළට දුවන්නේ කුමකට බයෙන්ද? ඇඳුම් තෙමේතයි බයෙන්. ඇඳුම් තෙමේතයි බියෙන්. තෙමෙතැයි කියලා විතරක් කියන්නත් පුළුවන් මෙතන. එහෙම නැත්නම් රළයට අසු වී ඇඳුම් තෙමෙතැයි කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇඳුම් තෙමෙතැයි බයෙන්. එහෙම නැත්නම් රළයට අසු වී ඇඳුම් තෙමෙතැයි බියෙන්. කමක් නෑ. දර්ශය හනෙන් ලැබියෙන්. හැබැයි උඩ තියෙන බයෙන් කියලා. ගැටලුවක් නෑ ඉතින්. ඇඳුම් තෙමෙතයි බයෙන්. රළේට අසු වී ඇඳුම් තෙමෙතයි. රළේට අසු වී ඇඳුම් තෙමෙතයි බයෙන්. බයෙන් කියන එකත් ගැටලුවක් නෑ. උපමාව. තීන්ත පොවන කඩදාසියා තීන්ත උරා ගන්නා මෙනි. මෙන්. මෙන්. තීන්ත පොවන කඩදාසියක්. තීන්ත උරා ගන්නාක් මෙනි. මෙන් සර්. මෙන් තියෙන්නේ නේ. ඔව් සර්. මෙනි කියලා ලියන්න බෑ එතන. තීන්ත පොවන කඩදාසිය තීන්ත උරා ගන්නාක් මෙන්. බහුවචන නාම පදය. ළමයි. ළමයි. රළ. රළයක් රළය කියලා මම මේ ගන්න බැලුවේ රළය කියලා වචනයක් නෑ රළයක් කියලා තමයි ලියන්නේ.
සර් රළය කියලා වචනයක් තියෙනවා. තියෙනවද? රළය බිඳ වැටීමෙන් ගලන වතුරෙන් එහෙනම් දෙකම පුළුවන්. වඩා හොඳ රළය. රළයක් කියලාත් මෙතන තියෙන හින්දා මම එකක් දුන්නා. වඩා නිවැරදිම පිළිතුර රළය. මොකද රළ රළය. හරි. ඔය විදිහට තමයි පළවෙනි එකේ පිළිතුරු ටික එන්නේ. ස්ත්‍රීලිංග ඒකවචන උක්ත පදයට ගැලපෙන අතීත කාල ක්‍රියාපදය. සිටියේය ස්ත්‍රීලිංගද පුරුෂලිංගද? පුරුෂලිංග සර්. නොකියවාය පුළුවන්. කියවයි කියන්නේ ස්ත්‍රීලිංගද පුරුෂලිංගද භේදයක් නැහැ. මේක වර්තමාන කාලයක. සාමාන්‍ය වාක්‍යයක පටන් ගන්න යුක්ත පදයෙන් ඔව්හු මිදුලේ බංකුව මත වාඩි වී පොත් කියවූහනේ. කියවූහ ඉදිරියේ බංකුව මත වාඩි වී පොත් කියවූහ. හරි. ඉනගේ තිත්තිරි මත ලියන්න තියෙන්නේ. අසන්න අප සමිතියේ ලේකම් ලෙස කටයුතු කරයි. එක වචනයක් වෙන්න ඕනි කරයි. කාගේත් නෙත්සිත් සනසන විශේෂාංග සිසුන් බෑ. සිසුහු සිසුහු ඉදිරිපත් කරහ. මමත් ශානකත් ප්‍රදර්ශන කුටි නරඹමින් ඉදිරියට. මමත් ශානකත් අපි වෙනවා. ගියමු. ඔව් ගැටලුවක් ඔන්න කිව්වා. වැඩේ තියෙන පුතේ මම දැන් පන්ති නතර කළොත් ආපහු දාගන්න වෙලාවක් නැති වෙන හින්දා මං යන්නම් ක්ලාස් එක. එකක් රෙකෝඩ් වෙනවනේ. එහෙම බය ආයේ ක්ලාස් එක කට් වුණාට කමක් නැහැ. වීඩියෝ එකකින් ඉතුරු කොටස බලන්න. පුළුවන් වෙලාවට සම්බන්ධ වෙන්න කට් වෙලා චුට්ටක් පරිස්සම් වෙලා මේ වීඩියෝ එකෙන් බලන්න ඉතුරු ටික. එහෙම කරමු ඉතින්. කට්ුණාට කමක් නැහැ. කට් වෙන්නේ එහෙමනම්. කඩේක පහස සඳහන් පූර්ව එල්ලා තිබුණේ ණයට ඉල්ලා මනාපන වන්න. මේ සම්පූර්ණ වැකි විරාම ලක්ෂණ සහ නිවැරදි අක්ෂර විඤ්ඤාසය සහිතව යොදා නැවත ලියන්න. එතකොට අපි ලියන්න වෙනවා ණයට. අකුරු වැරදිනේ. ඉල්ලා අමනාප නොවන්න තිත දාන්න වෙනවා. පෙර විනාම ලක්ෂණයක් යෙදිය යුතුද මෙතන? නෑනේ. එච්චරයි. ඔය ටික තමයි අපිට දාන්න වෙන්නේ මෙතන. නැතිලා අමනාප නොවන්න. ඒතුරු නිවැරදි කරන්න වෙනවා
නයට කියද්දී නයන මුරුදුජ නිවැරදි කරන්න වෙනවා. ක මට දෙකටයි තුනටයි පිළිතුරු කියන්නකෝ. අපි චුට්ටක් අවසාන දෙයටි කතා කරමු පුතේ. මේ මොකද තනන් තාම සම්බන්ධ වීම මදි කට්ටිය. නම ඩග්ගල ඉක්මනින් කියන්න දෙකටයි තුනටයි නා. දෙකට පුතේ කිව්වාය. තුනට ඔව්හු මිදුලේ බංකුව මත වාඩි වී පොත් කියවූහ. ඊනඟට ඉරියැඳි අක්ෂරයේ දේ ඇති අල්ප ප්‍රාණ ලෙසද නැතිනම් මහ ප්‍රාණ ලෙසද ලියන්න කියලා කියනවා. අපිට මෙතන යන්සේ නම් සංකේතයක් ඒක පිල්ලමක් නෙවෙයි සංකේතයක් ඒක වැඩක් නැහැ. හැබැයි ක කියන්නේ ඒක මහ ප්‍රාණ අකුරක්. මහ ප්‍රාණ. එහෙනම් මම මෙතන ලියන්න ඕනේ මහ ප්‍රාණ කියලා ලියන්න ඕනේ. මහ ප්‍රාණ. ඊනකට කුරුණස් එනවනේ. හරි මෙතනත් තියෙන්නේ මහා ප්‍රාණම තමයි. මහා ප්‍රාණම තමයි. එතනත් මහා ප්‍රාණ මෙතනත් මහා ප්‍රාණ. හරි. තියෙන්නේ හත්වෙනි එකනේ. මේ දෙකම මහප්‍රාණ ආවේ එක් එක් වාක්‍ය ස්තනට ගැලපෙන නිවැරදි අක්ෂර විඤ්ඤාස සහිත වචනය වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින කියලා කියනවා. යටින් ඉරියදි වචන ඔන්න ඔතන පොඩි තියෙනවා, පොඩි ගැටලුවක් සමහර තැන්වල සමහර විදිහට තියෙන හින්දා. හුණු සාමාන්‍ය හුණු කියලා කියන්නේ දෙවෙනි එක. හුණු පුවරුව. අම්මා ආ සුළඟ මගේ ගතට සිසිලසක් දැනුනි කියද්දී අවසාන නයන්න තමයි මුරුදජ. දෙවෙනි පිළිතුරෙන් දැනුනි. තිත්ත වෙලා. සරල උත්තරේ එපා වෙලා. තිත්ත වෙලා එපා වෙලා. සෑ ඇති වෙලා එකත් පුළුවන්. ඊනඟට නිවැරදි අක්ෂර විඤ්ඤාසය සහිත ගවේෂණශීලී. ගවේෂණශීලී කියද්දින් ඒක හරි. ජේෂ්ඨ වැරදි. පිළිවෙල. වැරදි. එක වැරදි. පිළියෙල කියද්දී තමයි ලයන දන්තජ, පිළිවෙල කියද්දී ලයන මුරුදජනේ. අවසන් ලයන. එහෙනම් පිළිතුරු අංක මෙතන මේක එන්නේ. සමනොල කියද්දී සමනොල කන්ද ලයන මුරුදජනේ. මතකන පාඩමි. කැලණිය ලයන මේ ලයන දන්තජ. මේක මුරුදජ. උද්ෘත. අධිස්ථානේ මෙතන වැරදි. මේට යන්න නලාව ලයන්න වැරදි. හැබැයි නෙළුම් මල හරි. මෙහෙම තමයි උත්තර තුනේ ඉන්නේ. ඊනඟට රයිතුමා රටවැසියන් ඇමතුවේ වැරදි ලියා ඇති මේ වාක්‍ය අර්ථය වෙනස් නොවන පරිදි රජතුමන් නෙවෙයි අපි මේක වෙනස් කළ යුතුයි. මොකක්ද අපි ලියන්න වෙන්නේ? රජතුමා ලියමුනේ. රජතුමා කියලා නිවැරදි කරමුකෝ අපි. රජතුමා රටවැසියන්. එතන ප්‍රශ්නයක්. රටවැසියන්ම තමයි. ඒක වැසියෝ කියලා කියන්න බෑ. රටවැසියන්
එතකොට මේ රජතුමා උක්ත වෙන්නුන් රජතුමා කියන්නේ උක්ත පදයෙන් රජතුමන් කියන එක අනුක්තයි රජතුමා උක්ත කරා අනිත් ඒව අනුක්ත වෙන්නවා රජතුමා රට වැසියන් ඇමතු වේය රජතුමා රට වැසියෝ ඇමතු වේය කියලා කියන්න බෑ වෙන විදිහට ලිව්වද මේ මුල් පදේ මැද කොමත් රට වැසියන්ම තමයි ගැටලුවන්නේ රජතුමා හැර වෙන වචන පාවිච්චි කරාද රජුරුවෝ වගේ රජවරු බෑ හේතු රජතුමන්නි රජතුමන් කියන්නේ එක්කෙනෙක්නි ඉන්ද රජවරු බෑ නන් රජු රජු පුළුවන් රජු රටවැසියන් ඇමතු වේය ඒක පුළුවන් රජුරුවෝ රටවැසියන් ඇමතු වේය රජුරුවෝ රටවැසියන් ඇමතු වෝය රජුරුවෝ කොමාර ගෞරවාර්ථ පදයක් ඉන්න රටවැසියන් ඇමතු වෝය කියලා කියන්නේ රජුරුවෝ කියලා ලියවනවා ගෞරවාර්ථ පදයන්නේ රජුරුවෝ රටවැසියන් ඇමතු වෝය එහෙම වෙන්න ඕනේ එහෙම ලියුවා නම් මෙහෙම ලියුවා නම් හොඳයි රජතුමා රටවැසියන් ඇමතු වේ එතන රටවැසියන්ම වෙන්න වෙනවා මැද පදේ අනුක්ත පදයක් කරන්න වෙනවා මුල් ක්‍රියාපදයේ කියන්නේ උක්ත පදයේ මේක අනුක්ත ස්වරූපයෙන් තියෙන්නේ ඒක උක්ත ස්වරූපෙට හරවන්න වෙනවා डस्टबिन कियाने कसला बंदू ना कुनु बंदू कुनु बंदू ना कुनु बंदू पुलवां पुलवां कुनु बंदू ना पुलवां कसला बंदू ना मेमोरिटी कियाने उदयल किया मेमोरिटी कियाने මොකද අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ෆ්‍රොග් නේද ෆ්‍රොග් කොස්සට ග්‍රූ 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 We is Sri Lankans. We are Sri Lankan. We are Sri Lankan. Yes, we are Sri Lankan. අනිවාර්යෙන් මිරිගහල විතරයි තියෙන්න පුළුවන් ලියන්න බෑ. We are Sri Lankan. I have one sister. I have one sister. I have one sister. දෙක. හේතුව මෙතන one කියන්නේ එක්කෙනෙක්. Sister. නන්බි නන්බි යෙහෙලිය 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 නැත්තම් මිතුරිය යෙහෙලිය එහෙම නැත්තම් මිතුරිය නන්බි මෙම වැකිය දෙමලෙන් කියන ආකාරයට ඔබ කවුද ඉංගලියා गणंगे लेसीय විසි අටනේ
6728 ලකුණු 2යි. ඊනකට ඉරියැඳි ඉලක්කමේ නිරූපිත මේ නිරූපිත වචනයක් දාන්නේ. නිරූපිත ස්ථානීය අගය නිරූපිත කතාව අවශ්‍යම නැහැ. නිරූපිත අගයයි නිරූපිත ස්ථානීය අගය කියන්නේ මේ ස්ථානීය අගයම තමයි. කී ද ස්ථානීය අගය? 100යි. 100යි. වඩා හොඳයි මේ නිරූපිත කියන කාරණේ නැතුණා. නිරූපිත අගය කීයද? මේක නිරූපිත 700යි. නිරූපිත අගය 700යි. ස්ථානීය අගය 100යි. 1703 නිරූපිත අගය 700යි. නිරූපිත අගය 700යි ස්ථානීය අගය 100යි. 1703 නම් 1යි. මේකේ 7ක් දාන්න වෙනවනේ. हे तुमने दिनेसुन विहिदुआन इता सरलास हीय लखनऊ देखे आने हम प्रश्न दिए सैदिया कि विशाल संख्या लिया के लिए ना संख्या पहाक दी लती ना फिट सैदिया कि विशाल संख्या लिया पटांगा नहीं आटिंग असुहदास පන්සිය හතලිස් තුනනේ විශාලම සංඛ්‍යා මේත ඕනම සංඛ්‍යා තුනක් ඕනෑම සංඛ්‍යා තුනක් පමණක් භාවිතා කරන සෑදියාගේ කුඩාම සංඛ්‍යා ඕනම සංඛ්‍යා තුනක් නම් අපි විශාල සංඛ්‍යා දෙක අයින් කරනවා 345 කුඩා සංඛ්‍යා සුලුකර පිළිතුර මෙතනදී වැදගත් වෙන්නේ සුලුකරද්දීන් අර ස්ථානියත් එක්ක ස්ථානිය 7යි 5යි 12 න් 2ක 1ක් ඉතිරි ඒකත් එක්ක 2 1යි 3යි 3යි 9යි 12 න් 2 නැවතත් 1ක් ඉතිරි ඒ එකත් එක්ක 7යි 1යි 8යි අර 2යි 10යි බිඳුව නැවතත් 1ක් ඉතිරි 1යි එතන 2ත් එක 3යි 3022 එකතු දින තුනේම නිපදව මුළු ඇඳුම් සංඛ්‍යාව කොහොමද කියලා අහනවා අපි. අපි එකතු කරන්න ගියාම අගය ටික එකතු කරනියම් 4යි 6යි 10යි 16යි 4යි 14යි. 14 න් 4 1ක් ඉතිරි 1යි 2යි 3යි 3යි 2යි 5යි 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 10 න් බිඳුව නැවත 1ක් ඉතිරි. 1ත් එක 8යි 8යි 9යි 17යි 17යි 2යි 19 න් 9 1ක් ඉතිරි. 1යි 3යි 4යි 4යි 7යි 7යි 1යි 8යි. उत्तरे
අටදාස් හස්සේ විසිහතරයි හාරදාස් පන්සිය තිස්පහක් විභාගෙන් සමත් වුණලු අසමත් වෙච්ච ගාන හතරෙන් පහක් බෑ යහපැත්තෙන් එකක් ගත්තව 14යි 14න් පහක් 9යි ඉතිරි 1යි එකෙන් තුනක් බෑ යහපැත්තෙන් ගත්තම 11යි 11න් තුනක් 8යි ඉතිරි 6යි 6න් 8ක් බෑ යහපැත්තෙන් එකක් ගත්තම 16යි 16න් 8ක් 8යි ඉතිරි 7යි 7න් 4ක් 3789 අඳුරු නොකල ප්‍රමාණය භාගයක් ලෙස 1 2 3 4 කෑලි 6යි තියෙන්නේ 4න් 3 2යි 4යි 6යි බලමු අපි කෑලි 4ක් පාට වෙලා නැහැ සමාන කොටස් දෙක ගිහලා තියෙන්නේ නෑනේ මෙතන මෙහෙම අඳු දැන් නේද සමාන කොටස් අපි අර විදිහට ගත්තොත් කෑලි සමානෝ කෑලි නෑනේ ඔව් ඔව් එතන පුළුවන් ඒක ආයෙත් දැන් හතරේ ඒක බෙදා ගන්න වෙනවා බෙදා ගන්න වෙනවා ඔව් එතකොට කෑලි 6 8ක් තියෙනවා 8න් 2ක් කියන්නේ පාට නොකල කොටස 8න් නම් 2යි 4යි 6 8න් 6ක් 4න් 2ක් සර් 4න් 2ක් නෙවෙයිනේ අතරෙන් තුනක් අතරෙන් තුනක් අතරෙන් තුනක් අටෙන් හය පුළුවන් හතරෙන් තුන පුළුවන් මේක තමයි ගන්න වෙන්නේ හරි 8න් 6 හෝ 4න් 3 උත්තර දෙකෙන් මේ දෙකෙන් එකක් ආ මම දීපු තැන වැරදිනේ භාග සංඛ්‍යාව මෙතන යටින් ලියන්න ඕනේ ඕකේ මෙතන ලියන්න තමයි ඊනඟට පන්ති කාමරයක පුටු 38යි වෙනි පන්ති කාමර 4ක ඒ කියන්නේ 38 ගුණ කරන්න ඕනේ 4යි 38 ගුණ කිරීම 4 8 වරක් 4 32යි නේ 32යි තිස් දෙකෙන් දෙක තුනක් ඉතිරි ඊනඟට අටව හතර වරක් තුන 12යි දෙකයි 12යි හතර තුනක් ඉතිරි කියලා කිව්වනේ මාල 152ක් එනවනේ සන්ති කාමර කතර පුටු ගන්න අහන්නේ අපිට 152 තමයි එන්නේ ඉනකට බෝතල් දෙක දිය ප්‍රමාණය 350යි 550යි එකතුව 850යි 900යි 900යි එන්නේ ඔන්නම් මිලිලීටර කියලා ඉස්සරහින් ලියන්න පුළුවන්
संकेत लमयुला मुद्र हरसी तीस ओहम प्रमाण आहल हद्दीन को अतर हारसीय तीस अट बेदान हते हतरट हतेव ने अभी केलीम बलमु हतलिस तुनट हतरेव हतेव हतर මේක කතා කළේ මොනේ 6යි 4ක් 6 42යි 6යි 43න් 42ක් අඩු කරාම 1යි 18 එන්නේ එතකොට නේ අපිට මෙතන 1යි 18ට 7 ඒවා 2යි 14යි ඉතිරි 4යි නේද मुद्र की हेट देखी මිනිත්තු 20යි වේලාව 12යි 20යි කියලා කියන්න පුළුවන් ඉලක්කමෙන් ලියන්නලු එතකොට කියන්න පුතේ 12යි මිනිත්තු 20යි පුළුවන් अभी भीम वर्ग सकसा गत है कि पहातर अट इलोल वर्गे बेलीमल इलोल केकिरी कैरेट कैरेट उड़ रटनी अपने गांधी केकिरी केकिरी था अपने गांधी देख देख ඊනකට ඇහැල මලින් ගස්පිරිලා බලන්න හරි ලස්සනයි මේක නරි බෑනා නාට්‍යයේන ගීතයක් නේ නරි බෑනා නාට්‍යයේ තියෙන ශ්‍රී ලංකාවේ වෙරළාසිත ව්‍යාප්තිය ඇති සාක විශේෂ හඳුන්වන විශේෂ නම කඩොලාන 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 මාංශ භක්ෂක සතෙකි महानी
මේ තියෙන ගෙවත්තෙන් ලබාගත් පස්සාම්පලේ ජෑම් බෝතලෙට තමා ජලය තමා හොඳින් කලදා ටික වෙලා තැබූ විට දැකිය හැකි ආකාරය මෙහි අ අක්ෂ ස්ථානයේ දැකිය නොහැකි සාමාන්‍ය අ කියන්නේ දිරාගේ සාක කොටස් තියෙනවා අඟුරු කැවිලි තියෙන හැබැයි සියුම් වැලි තියෙන්නේ මෙන්න මේ හරියටනේ मत जल बिंदु सिद्ध नोवन देखी जले वाष्पेन शब्द जले मिदेने जले मिदेने सेल्सियंसक बिंदु सेल्सियस अंशक बिंदु जलिए मिंदन सेल्सियस अंशक सीए जलिए रत्न बाष्प श्रीलंका वेडिम जनगहन अक्सी पलात भूमि प्रमाण अडुम पलात भूमि प्रमाण मत डिस्ट्रिक्ट कोलंबो डिस्ट्रिक्ट अडुम भूमि प्रमाण तीन कोलंबो डिस्ट्रिक्ट श्रीलंका मुलिम आक्रमणे बटहिर जाति के वे कुमार श्रीलंकावे प्रथम अतिवेगी मार्गे दक्षिण अतिवेगी मार्गय दक्षिण अतिवेगी मार्गय ए दवसल पटंगत्ते कोहिंद गाल्ल पिन्न दूवें पटंगत्ते अवसांगुने कोट्टावे दक्षिण अतिवेगी मार्गे देन्नां गुडगम दत्लिम पटांगे मतलिम पटांगावेन तम इवर इट पास नवत वटराव मार्गे ताम क्रियात्मक कोलंब कटुनायक अतिवेगी मार्गे दिखाती कटुनायक अवसंगने का मध्यम अतिवेगी मार्गे ताम हदरने मध्यम अतिवेगी मार्गे हददी मेदी मुखदर लंकावट आवेणी गहा लोके मदवी अने गहा मुखद कथावाकुवाकोगी दस कथाऊनी गहा कपान अवसर कपान नैगल मकर कथा थी वा अरे दक्षिण अतिवेगी मार्गे तम लंका पलवी अतिवेगी मार्गे මෙම පරීක්ෂණයට අනුව මුන් වීජ පැල නොමීමට වඩාත් හැකියාව ඇත්තේ අ එකේ තියෙන්නේ පොල් තෙල් දාලා. එතකොට පොල් තෙල් දාලා මම හිතන මේ ජලය දාලා තියෙන්නේ. එතකොට උණුකර නිවාගත් ජලය කාමර උෂ්ණත්වයේ ජලය. උණුකර නිවාගත්තම වෙන්නේ ජලයේ තියෙන ජල මේ वाते इवत्न मणि वाते तीन पोलते एक अवश्य वाते सपेनिनेट दुनकर निमागत्र मुकुत नैवत मे वा मे कत् जलिया वाते कवल पुलवा उदीन पोलतेल कवलामरुष्णते जल जल वाते तीन पहले नवी मट बड़ा थे क्या इरदेवियान गे इरगल गावा संतदेवियान गे संदगल गावा पद श्रीपदस्ताने मंकी अपि सामाने श्रीपादे नगिन्ने मेहेंग नूरेली पेत्तर गीला नल्लतान्य हरातमय श्रीपादे नगिन्ने
හැටන් පැත්ත එන්නේ. ඉතින් අපි හිතනවා මේක හැටන් පැත්ත කියන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැත්ත. හැබැයි ශ්‍රී පදස්ථානයේ අයිති ශ්‍රී මේ පළාත වෙන්නේ සබරගම් පළාත රත්නපුරේ පැත්ත තමයි අයිති වෙන්නේ. ශ්‍රී ඒතර ඔය ශ්‍රී පදස්ථානයේට තියෙනනේ පන්සල සබරගම් පැත්තේ පන්සලක් තියෙනවා. බාරෝ ඉන්නවනේ ආමඳුරම පිළිතුර සබරගම. ශ්‍රී පදස්ථානයේ අයිති පළාත ශ්‍රී පදස්ථානයේ පිහිටි පළාත සබරගම. හැබැයි අනිත් පැත්තේ මායිම් වෙනවා මධ්‍යම පළාත. නෑ සමහර තියෙනවා දී ඇලි එහෙම. දැන් ඔය අපි කියනවා නුඹ පළාතර අයිති දියැල්ල නේ මොකද්ද ලංකාව උසම දියැල්ල බඹරකන්ද. හැබැයි බඹරකන්ද දියැල්ල පටන් ගන්න මධ්‍යම පළාතේ. ඒතරම වතුර වැටෙන තැන ආසන්නයි අයිති වෙන්නේ මේ ඌ පළාතට. හැබැයි අනිත් කොටස් ටික මධ්‍යම පළාතට අයිති. එන්න සමහර කඳු මායිම් වෙනවා පළාත් කීපයකට එනවා. ශ්‍රී පදස්ථානයේ ඒතර අයිති වෙන්නේ සබරගමු. ලොක ඊය සතියේ මේ පරිසරය අර පොතේ මේකටත් තිබ්බා. අන්න ඒකේ හම්බුණා අපිට. එතෙන්දී අපි කතා කරානේ. හරි. මම පොඩ්ඩක් ඉන්නේ. රාජ්‍ය ලාංඡනයේ අ අකුරින් දක්වා ඇති සංකේතයෙන් නිරූපණය කරන්නේ අ මොකද්ද? රටහා විනයගරුක ජනතාව. වරද ගන්න එපා. රාජ්‍ය ලාංඡනය සිංහයාගෙන් කියන එක මේ ජාතික කොඩියනේ සිංහල ජනතාවත් එක්ක යන්නේ. මේක රටහා විනයගරුක ජනතාව. ඖෂධයක මාත්‍රාව යනු ඖෂධයේ ගබඩා කළ යුතු ආකාරයේ ඖෂධයේ ලබාගත යුතු වෛද්‍ය නිර්දේශයේ සහිත පත්‍රිකාවයි ඖෂධයේ ලබාගත යුතු ප්‍රමාණයයි. මාත්‍රාව ඖෂධයේ ලබාගත යුතු ප්‍රමාණය. ඖෂධයේ ලබාගත එකවරකට කොච්චර ප්‍රමාණයක්ද? ඊනකට දවසට කී වරක්ද? ඒක අපි අර කොලේ ගහනවනේ. නේද? ඒ කොලේ තියෙනවා කෑමට පෙර කෑමට පසු ප්‍රති එක බැගින් භාගෙ බැගින් මිලිලීටර මෙච්චරක්. නේද? දවසට තුන් වරක්. අහන්න පුතේ. සර් හත් මේ 43ට කියලා 43 දම් 44ක. මේ 44ට නම් දෙකනේ 45 තුනනේ 43ට 3. පෞද්ගලික අනිත් ප්‍රශ්න අවසාන කතා කරනවා බයින්ඩ් එක කොමිටික දැන් මගේ ඇරිච්ච දේවල් ටික කතා කරමු ආපහු. පෞද්ගලික පරිහරණය කළ යුතු දෙකකි. මුඛාවරණේ නියපොතු කපණේ කතු. නියපොතු කපණේයි එකත් පෞද්ගලික තිබුණා නම් හොඳයි. කතුරයි කියන එක මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මුඛාවරණය එහෙම බෑ. මුඛාවරණය. පෞද්ගලික. කුඹල් කර්මාන්තයේදී භාවිතා කරන දියාලෝ කියන්නේ මොකද පුතේ? දියාලෝ? දීව රූපකරණයක් සර්. ඔව්. උරුවට එකතු වෙන ජලය ගන්න තියෙන උපකරණයක්. කෑන් එකක් හරහට කපලා වගේ නේ. දීව රූපකරණය. බඩ පෝරුව පාවිච්චි කරන්නේ මේ කුඹුරු ගොවිතැනත් නේ. සක පෝරුව. සක පෝරුවෙන් තමයි අර කරකෝනකුත් නේද මැටි හැඩය හදාගන්න. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ජාතිකයන් ගෙන් නිදහස දිනාගත් වර්ෂයේ 1952 විශේෂ වර්ෂයක් නෙවෙයි. අධි රුධිර පීඩනය යනු නිසි ව්‍යායාම නොකිරීම අධික ලෙස තෙල් සහිත ආහාර ගැනීම මෙම කරුණු සියල්ල. අධි රුධිර පීඩනයට හේතු ව්‍යායාම නොකිරීමත් හේතුවක් නේ. මෙම කරුණු සියල්ලම ඔ මේක ගන්න වෙන්නේ අපිට. පිහියක් මුවත් කිරීමට භාවිතා කරන උපකරණය. මොහත් කරන එකක් නෙවෙයි. දෙවෙනි එක පීර. තුන්වෙනි එක අලිස් කටුවනේ. ඒක සිදුරක් විදගන්න. ඒ කියන්නේ මේ ඇණයක් ගහන්න අදාළ දැන මාක් කරගන්න. මේක කරගන්න. උත්තරේ අංක දෙක පීර. පරිසර හිතකාමී පරිබෝධකයේ පරිබෝධනාශකයක් සකසා ගැනීමට යොදා ගන්නා බීජ වර්ගය කොහොඹ. කොහොඹ. අවාටවක සහ පුරාටවක අතර කාලය කොච්චරද? දින 7යි. නෑ. පුතේ දින 28යි. ඒත් නෑ.
සන්දේ අපි කියන්නේ චන්ද්‍රයා චන්ද්‍ර වර්ෂයක් මාසයක් කියනවනේ. එතන චන්ද්‍රයා පායලා නැවත නැති වෙලා නැවත චන්ද්‍රයා එන මාසෙට අපි සාමාන්‍ය දින 28ක්නේ කියන්නේ. හැබැයි දින 28ක් වුණාට මාසයන් එන්නේ දින 30න් 30ට එන්නේ. එතකොට ඒ දින 28 බෙදෙනවා කොටස් හතරකට. පුරාට දැන් පසළොස්සක පොය තිබුණා නම් පසළොස්සක පොයෙන් පස්සේ පුරාටවක අවාටවක අමාවක පුරාටවක නැවත පසළොස්සක. එතකොට පොයවල් හතරක් අහුවෙනවානේ. ඒ පොයවල් හතර පොයවල් දෙකක් හතර පොයෙට මම අර කියන්නේ. පොයවල් දෙකක් හතර තමයි දින හතක පරතරය. ඒ කියන්නේ 28 හතරට බෙදුවම 7යිනේ. එතකොට දැන් තිබුණේ පූර්ණ චන්ද්‍රයාන 15කනේ. ඒ චන්ද්‍රයාගෙන් භාගයක් වෙනවා කියන අඩු වීගෙන යන හින්දා අවාටවක වෙනවා. එතකොට 15ක ඉඳලා අවාටවකට දින 7යි. ඒකේ ශබ්දේ. ඊයෝ කනකට නෑ. නැති වෙන්නේ. ඊනකට අවාටවක ඉඳලා ඊනක දින 7ක් යනකොට අමාවක වෙනවා. කියන්නේ සම්පූර්ණ චන්ද්‍රයා නැති වෙනවා. ඒතර අවාටවක ඉඳලා අමාවකට දින 7යි. අමාවක ඉඳලා ආපහු දින 7ක් යනකොට තමයි පුරාටවකේ. එතන දින 7යි. අමාවක ඉඳලා පුරාටවකට දින 7යි. ආයේ පුරාටවක ඉඳලා 15ක පොයටදී දින 7යි. එහෙනම් අවාටවකට පස්සේ එනවා අමාවක. අමාවකට පස්සේ පුරාටවක. එහෙනම් 7ව දෙකක් අහු වෙනවා. දැන් දින 14යි. පිළිතුරු අංක 1. මෙදහත් මූණ කියන්නේ එකනේ. දෙවෙනි එක සිනාමුසු මූණ, තුන්වෙනි එක දුක්මුසු මූණ. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂයාගේ ආහාර රටාව සර්වභක්ෂක. සර්වභක්ෂකයිනේ. සර්වභක්ෂක. සර් හිමින් එන්නේ. මම චුට්ටක් අද හිමින්ද මන්ද කතා කරේ. හරියක් අයියෙන් කියන්න. වැරදි ප්‍රකාශය තෝරන්න. වයසට අනුව නිසිහා උස බර පවත්වා ගැනීම සඳහා යහපත් ආහාර පුරුදු ඇති කර ගැනීම වැදගත්. ඔව්. පෝෂදායී සමබල ආහාර වේලක් ගැනීමෙන් ක්‍රියාශීලී බව අඩු වේ. ඒක වැරදිනේ. අධික ලුණු හා සීනි භාවිතය ලෙඩ රෝග ඇති කරයි. අධික ලුණු හා සීනි භාවිතය ලෙඩ රෝග ඇති කරන හින්දා තමයි දැන් අලුතෙන් ආහාරවල ඒකේ අඩංගු මේද ප්‍රමාණය, සීනි ප්‍රමාණය, ලුණු ප්‍රමාණය ගහලා තියෙන්නේ. අපි දැනගන්න ඕනේ අපිට මොන ප්‍රමාණයද කියලා බලලා අපිට ආහාරය ගන්න පුළුවන්. දැන් වැරදි ප්‍රකාශයේ අංක 2. දැන් ඇහෙනව නේද? නියමිත පරිදි ගබඩා කිරීම. ඒ සර් හිමිට ඇහෙන්නේ. සිග්නල් ගැටලුවක්ද දන්නේ නැහැ අද. ඒ සද්ද ෆුල් දාලා තියෙන්නේ. ඒ හිමිට ඇහෙන්නේද? මං චුට්ටක් තව ටිකක් අයියෙන් කියන්නම් ඉතින්. නියමිත පරිදි ගබඩා කිරීම, වෛද්‍ය උපදෙස් පිළිපැදීම හා නියමිත මාත්‍රාව ගැනීම මගින් මෙම අනතුරු වළක්වා ගත හැකිය. ගෑස් කාන්දු වීම වෛද්‍ය උපදෙස් අරන් හරියන්නේ නැහැ. සර්පයන් දෂ්ට කිරීම වෛද්‍ය උපදෙස් කියන එක ඒක ඊට වඩා වෙනස් දේවල් ටිකක් ඉන්න ඕනේ. හැබැයි ඖෂධ භාවිතය නිසා සිදුවන අනතුරු ඔය කියන කාරණාත් එක්ක කරගන්න පුළුවන්. අංක 3. මృత දේහයේ නැහැවීම යන චාරිත්‍රය සිදු කරනු ලබන්නේ මරුණාගම ඉස්ලාම් ආගමිකයන්. එයාලා මරුණාට පස්සේ මృత දේහේ නාවනවා. නාවලා අර සෝන තදන විදිය තියෙනව නේද? ඒක මොකද්ද ක්‍රමයක්? ඒක නාවන්නේ. එයාලා පිරිසිදු කරන. ඒක ඒකේ නෑ ලොකු විශේෂත්වයක් නෑ පිරිසිදු කරනවා. ඊනකට මෙහෙමයි දැන් ඕකේ 100ට 100ක් ඇත්ත නැත්තනම් කියන්න දන්නේ නෑ. ඔය දැනගත්ත කතානේ අපි කියන්නේ. සාමාන්‍යයෙන් එයාලගේ සුහුණ මෙහෙම නේද හදන්නේ. ඒ කියන්නේ එයාලා ආදානය කරන්නේ කොහොම හදනවද? මොකද කතෝලික ඔව්
නෑ කතෝලිකාය කරන්නේ ආදාහනය يعني දවනමනි එක හරියට මතක නෑ මට හින්දු අය නම් දවනමනි මෙහෙමයි ඔව්ද ඉස්ලාම් ආගමික මම මේ මතකේ කියන්නේ ඉස්ලාම් ආගමිකයන් ගත්තම එයාලා සාමාන්‍යයෙන් එයාලගේ කෙනෙක් මැරුණම පැය 24ට වැඩිය තියාගන්නේ නැහැ එකක් හේතුව මේ මරණයක් වුණාට පස්සේ මරණින් විසවිජ පිට වෙනවනේ ඊනකට එයාලා එයාලගේ චාරිත්‍රයක් තමයි මුත දෙහි නාවුන ඒ වැඩේ එයාලා කරනවා සමාජ පිරිසිදු කරලා මොකක් හරි තියෙනවා එයාලගේ තව ඔකත් ගැලපෙන තව එක විශ්වාසයක් තියෙනවා එයාලා විශ්වාස කරන මුත දෙහි එයාලා වල දානවා දවන්නේ නැහැ උච්චන්නේ නැහැ එහෙම ගොඩක් වැටලුවක් තියෙනවා මොකද පහුගිය දවස්වල මතකද කොරෝනා මරණ දැන් ආදාහනය කරනවනේ පුච්චනවනේ පුච්චද්දින් එයාලා දිගින් දිගට විරුද්ධ වුණානේ එහෙම ගැටලුවක් ආවනේ يعني එයාලගේ ආගමික සිරිතක් තමයි එයාලා මේ දවන්නේ නේ එයාලා විශ්වාස කරනවා මැරුණාට පස්සේ එයාලගේ දෙවියෝ ඇවිල්ලා ඔතන මේ අල්ලාහ දෙවියන් නෙමෙයි මොකක් හරි එයාලගේ තියෙනවා අර වෙන මොකක් හරි දෙවි කෙනෙක් එයා ඇවිල්ලා මැරිච්ච කෙනාට පණ දෙනවා කියලා පණ දෙනවා පණ දීලා ඒ ඉඳවල තියන්න පුළුවන් වෙන තමයි සොහන මේ ආකාරයෙන් මේ يعني සොහනේ ඇතුලේ ඉඳ ගන්න පුළුවන් ආකාරය තමයි තියෙන්නේ පෙට්ටි එක දාන්නේ නැහැ යාලා අපිනේ පෙට්ටි එක දාන්නේ යාලා පෙට්ටි එක දාන්නේ නැහැ ඒතර මෙහෙම ඉඳලා තියන්න පුළුවන් වෙන පණ දීලා එයා කරපු වැරදි වලට දඬුවම් දෙන්නේ යාලගේ විශ්වාසය ඒක ඉතින් හරි වැරද්ද කියන්න දන්නේ අපි ඒ ඉඳ සාමාන්‍ය දවසක් ඇතුළත නාවලා ඉවරලා දවසක් ඇතුළත වල දානවා වලත් ඇතුලේ ඉඩ තියලා තමයි මෙහෙම තියෙන්නේ. හරි එහෙම කතා එක එක අයගේ තියෙනවා. Hindu ආගමිකයන් දවනවා. නේද අපි නම් භූමි දානය කරන පොලේ දානවා. සමහරට අපි එන එහෙම එකක් නැහැ දවනවනේ. සමහර අපි දැන් හාමුදුරුවෝ නම් දවනවා. නේ? එහෙමනේ. එහෙම තියෙනවා. හරි. මෙම මාර්ගවලින් නොදියුණුම මාර්ගය. තාරපාර කාපට් පාර දියුණු මාර්ගය. ගුරුපාර. ගුරුපාර. ලන්දේසින් විසින් ඉදිකල මෙම බලකොටුව මේක ගාලු කොටුව නේ ඔව් සර් ඉන්න පොඩ්ඩක් පින්තූරය බලමු මේ චුට්ටක් කොහොමද නැද්ද ඉන්න චුට්ටක් ඉන්න මගේ පින්තූරය පැහැදිලි පින්තූර වගේ තියෙනවා සර් හරි පොඩ්ඩක් ඉන්න පින්තූරය පැහැදිලි මම පින්තූරෙත් එක බලන්න යාපනයේ කොටුව තමයි තියෙන්නේ. ගාලු කොටුවේ පින්තූරය නෙමෙයිනේ. ඔව් උත්තරේ වෙනස් කර ගන්න වෙනවා. ගාලු කොටුව ඊට වඩා වෙනස්. ඔව් හරි. ඒත් ඔය ගාලු කොටුව නේද? නෑ යාපනයේ කොටුව තියෙන පුතේ. ගාලු කොටුවේ පින්තූරය ටිකක් ඊට වඩා වෙනස්. මේ ජල මුවාසියකුත් තියෙනවනේ මෙතන. මෙතුමිණියගේ රචනාව තමයි මුලින්ම දාලා තියෙන්නේ ජලයේ මාතෘකාවත් එක්ක අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගමු ජලය anu පරිසරයේ ජීවනාලිය ජීවයයි ජලයේ නොමැති මිනිසාගේ පැවැත්මක් නොවත අපට ජලය ලැබෙන්නේ ස්වභාවික වූද ජලය anu සීමාකාරී සාධකයකි එනිසා ජලය අරපිරිමැස්යෙන් භාවිතා කළ යුතුයි ජල සම්පත සුරකිමු හරි ඇරදමා ඇති ජල කරාම වසා ජල සම්පත සුරකිමු ජලයේ කාන්දුන ස්ථාන සහ ජල කරාම කැණීමේදී ගොස් ඇතනම් ඒවා සකස් කර ජල සම්පත සුරකිමු අප ඉවත දමන ජලයේ වගාවට යොමු කර ජල සම්පත සුරකිමු. හොඳයි පුතේ. පොඩි එක අඩුවක් නම් දකින්න. ජල සම්පත සුරකිමු කියන එක
අර මාතෘකා තුනම මම දිගින් දිගටම කියන්නේ එකම විදිහට ලියන්න උත්සාහ කරන්න එපා කියලා නේද? අන්න ඒ කාරණේ තමයි මට තියෙන්නේ. මේ තියෙන මේ උපදේශය තියෙනවා ලියන ලද වැකි තුන එකිනෙකට වෙනස් විවිධාකාරණ යුතු වාක්‍ය විය යුතුය කියලා. දැන් පුළුවන් නම් දෙවෙනි එක මෙන්න මේ කිරීම ජල සම්පත සුරකීම සඳහා අපට කළ හැකි දෙයක් වගේ කියලා දෙවනා. කමක් නැහැ. මම ලකුණු පහක් දෙන්නම් එතුමිට. අර කාරණේ තමයි මේ පොඩි ගැටලු තියෙන පොඩ්ඩ බලමු අපේ නිතගේ එහෙම වෙනස් වෙලා තියෙනවද කියලා. කෙනොත් ලියලා ජලයේ නැමතු නැතිව මිනිසාගේ ජීවන රටාව පැවතගෙන යාම අපහසුයි. ඉතින් මේක ජල සම්පත සුරකිමු කියන අදහසම වාක්‍ය ඇතුලේ දෙන්න වෙනවා. ගස් විනාශ කොළොත් කියලා දුවු තියෙන්නේ අපිට ජලයේ නැති වී යයි. ඒකත් බෑ. ගස්වැල් විනාශ කරන්නේ නැතිව ජලය ආරක්ෂා කරමු. එය අපේ වගකීමකි. කෝ අපි කරමු කියලා අපිවත් දාලා නැහැ පුතේ මුලට. නැකිනොත් මේකට ලකුණු දෙන්න නම් විදියක් නැහැ. දෙනෙත් ජල සම්පත රැකගත හොත් අනාගත පරපුරට ගත හැකි බව මම ගව ගත හැකි බව අපි දනිමු. ජල සම්ප ජල කරාම ඇරදමා ජලයේ අපතේ නොහැරීම පුතේ කියන්න පුළුවන් ඉතුරු වචන ටික. සියලු දෙනාගේ බකගීමක් හා යුතුකමකි. අපි සියලු දෙනා ජලයේ අර පිරිමැස්මෙන් භාවිතා කරමු. පළවෙනි වාක්‍යෙ මට ගන්න බෑ. දෙවෙන් තුන්වෙනි එක කොහොමත් ගන්න බෑ. දෙක බැලුවේ ජල කරාම ඇරදමා ජලයේ අප ජලයේ අපතේ නොහැරීම සියලු දෙනාගේ වගකීමක් හා යුතුකමකි. එක ලකුණක් දෙන්නම් මම එකට. දෙනෙට ගනිදු පරිසරයේ ජීවේ බඳු ජලය අපතේ නොයවා ජල සම්පත සුරකිමු. ඒක මුඩ තිබුණාද? මට ඒ වගේ නිකම් මතකයක් ආවා. උඩ තිබුණා වගේද? නෑනේ. නෑ සර්. නෑ. එතන පුතේ කෝ අපි කියන එකනේ. සුරකිම් ජලය අපවිත්‍ර කර විනාශ කිරීමෙන් මිනිසාගේ අනාගත පැවැත්මට බාධා ඇති වේ. අප ඇස මෙහෙමයි. දැන් මේ වාක්‍ය කියනකොට ජලය අපවිත්‍ර කර විනාශ කිරීමෙන් මිනිසාගේ අනාගත පැවැත්මට බාධා ඇතිවන නිසා අපි ජල සම්පත සුරකිමු කියලා වගේ අදහස දුන්නා. අප ඇසට පෙනෙන්නට ජලය කොතකුත් තිබුණද එය සීමාකාරී සාධකයක. එපිට යන්නේ වාක්‍ය කඩන්න එපා කැලිවලට. සීමාකාරී සාධකයක් වන නිසා අපි ජල සම්පත සුරකීමට කටයුතු කරමු. පොඩි අඩුපාඩු ටිකක් තමයි හදාගන්න තියෙන්නේ. ඒකේ පළවෙනි එක අපි ජල සම්පත සුරකමු කොහොම අපි කියන එක උපයක් වෙන්න එපැයි. මම එක ලකුණක් පළවෙනි වාක්‍යෙට දෙන්නම්. දෙවෙනි එක පුතේ බාධා ඇති වේ කියන එක ජල සම්පත සුරකිනවා කියන එක නෙමෙයි. වාට එක ගලප ගන්න තිබා බාධා ඇති වෙන නිසා අපි ජල සම්පත සුරකීමට ක්‍රියා කරමු ආකාරය කියලා ලියන්න තිබා. එක එහෙම තිබුණා නම් ලකුණු ගන්න තිබ්බා. තුන්වෙනි එක මම ඔයාලට ලකුණක් දෙන්නම්. මම මේ ලියපු එක සාධකයේ කෙම නිසා ජල සම්පත සුරකිමු වාක්‍ය දෙකට කැල්ල ඉවරයි පුතේ. එද සාධකයක් වන නිසා අපි ජල සම්පත සුරකීමට කටයුතු කරමු කියන හොඳ වඩා හොඳ වාක්‍ය. නැහැ එතන එක ලකුණයි පළවෙනි ලකුණයි ලකුණු දෙකයි දෙන්නේ වෙන්නේ. අපරාධ ලකුණු 6කට විතර යන්න තිබුණා නේද? يعني ඒ තරම් කරුණු ටිකක් ලියවිලා තියෙනවා. ඒ පොඩි පොඩි තියෙනවා. චූටි චූටි මැද අඩුපාඩු. ආන්න එක හැදෙන්නේ. ෆසිල් ෆසිල් පේපර් වල හොයාගන්න පුළුවන් වුණා නේ. ජලය අපට ඉතා වටිනා සම්පතක් වේ. අපි ජල බිඳුවක් අපතේ නොද නොහෙලා අර පිරිමැස්මෙන් භාවිතා කළ යුතුය.
අපි කළ යුතුය කියලා කියන්න බෑ පුතේ භාවිතා කියද්දී මහ ප්‍රාණද එහෙනම් අප කළ යුතුය කියන්නේ උක්තා කියද්දී පස සම්බන්ධය තියෙනවා මේක අප කළ යුතුය නැත්නම් අපි කරමු අපි ඉවත දමන ජලයේද ගස්ම වැල් වලට දමමු මෙහෙම ලිව්වනම් අපි ඉවත දමන ජලය ගස් වැල් වලට දමා ජල සම්පත සුරකිමු කියනවා ලකුණු දෙන්න තරම් නෑ පුතේ එක වාක්‍යයක්වත් ගලප ගන්න බෑ ලකුණු දෙන්න පුළුවන් වාක්‍යයක් නෑ පසිල්ගේ විසිඳු ජලය යනු සෑම ගියද ගියත් තිබද ෆෝන් එක ඔෆ් වුණා දෙනෙට ලකුණු දෙකයි දුන්නේ මම මේක නේද දෙකයි දෙකයි දුන්නේ දෙකක් නෑ ඈ එක ලකුණු දුන්නේ නේ මැදේක ලකුණක් දුන්නේ එක ලකුණක් දුන්නේ ගණදුර තමයි දෙකක් දුන්නේ පසිට දුන්නේ රිසිඳු මේ මුරුද ජලුව වැරදි පුතේ ඇදද මුරුද ජලුව ලියනකොට එන්නේ මම මේක මේ පොඩක් ඇතුලේ අකුරු මේකෙන් පෑනෙන් ලියන්නේ නිකන් ලියන හින්දා හරිද මේ මේකේ මුරුද ජලුව ලියනකොට පුතේ මෙතනින් පටංගන जलयानुरी जले प्रयोजन අපි ප්‍රයෝජනට ගමු මම අවසාන වාක්‍ය විතරක් එක ලකුණක් දෙන්නම් හැබැයි මෙතන අපතේ නොවේවා ප්‍රයෝජනට ගමු කියලා කියන්නේ ජල සම්පත සුරකිමු කියන අදහසක් නෙමෙයි ලියලා තියෙන්නේ වෙයි ආසන්නෙන් ආපු හින්දා එක ලකුණක් විසඳුට දෙන්නම් අවසාන වාක්‍යෙට අනිත් වාක්‍ය දෙකම ජල සම්පතේ සුරකිමු කියන කාරණේට ලියලා නැහැ සංජීවනි ජල සම්පත සුරකමින් ජලය අරපිරිමැස් මෙන මන් දන්නේ හල් කිරීම තියනවද जल संपद जलसंपद मिनिसाट मेन सतुंटद अत्यावश्य अत्यावश्यकते मिथन हरि जल संपद आरक्षा कर गणीम अपसमगे युत कमक अवसान वाक्य වාක්‍ය දෙන්න බෑ පුතේ ජල සම්පත සුරකිමු කියන කාරණේට මෙන්න ලියවෙන්න ඕන මලේෂියා නේද මලේෂියා ජල යනු නිරෝගී දිව්‍යවතකට හිමිකම් කියන දෙයක් කතා කරන භාෂාවේ මිනිසාටත් සතුන්ටත් ජලයෙන් විවිධ ප්‍රයෝජන රසක් තිබේ මිනිසාටත් සතුන්ටත් ජලයෙන් විවිධ ප්‍රයෝජන රසක් තිබෙන නිසා අපි ජල සම්පත සුරකින් එනවත් ඉමේ ලියවෙන්න පාවිච්චි කිරීමට හැකි ජල ප්‍රතිශතයේ සීමිත නිසා අපි ඒ අර පිරිමැස්යෙන් භාවිතා කරමු. අවසාන වාක්‍ය ලකුණු දෙකක් දෙන්න. විනුදි ජලයේ මිනිසුන්ට වෙන සතුන්ට ද අත්‍යවශ්‍ය දෙයක්. පුතේ අනේ මේ 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 විදිහ කරුණු ලියන්න බෑ අපිට ශිෂ්‍යත්ව රචනාවෙත්. ඒ කියන්නේ ඇත්තම මෙහෙම ජල සම්පත සුරකිමු කියලා සාමාන්‍ය පිළ රචනාවක් හම්බුනොත් මේ විදිහ රචනාවකින් පටන් ගත්තට කමක් නැහැ. එතන ගැටලුවක් නැහැ. පුතේ ඒකදී අපි දීර්ඝ විස්තරයක් කියන්නේ. හැබැයි මෙතන ඉල්ලන්නේ වාක්‍ය තුන. ඒ වාක්‍ය තුන අර රචනා මාතෘකාව ගැනම ලියවී තු වාක්‍ය තුනක් වෙනවා. ඒ තරංකාරීත්වය වැඩින්නේ. ඒතර ඒ විදිහටම බලනවා. එකයි කතාව තියෙන්නේ. අපි ජලය විවිධ බීමට සහ කෑමට අර පිරිමැස්මින් භාවිත කරමු. අපි වෙතන ලන් ජලය වගාවට යොමු කරමු. ඔයා ලියලා තියෙන යෝජනා ටික. මම එක ලකුණක් දෙන්නම් දෙවෙනි එකට. ජලයේ සුරකිමු කියන කතරට ගිහිලා නෑ ඔයා.
තුන්වෙනි එකේ යෝජනාවත් ඉඳලා ලකුණු දෙකක් දෙන්නම්. පුතේ මේ ඒ අතර යෝජනාව කරන්න. මෙන්න මේ හින්දා මෙහෙම මෙහෙම අපේ ජල සම්පත සුරකින්න පුළුවන් කියන එක ලියන්න. එකට එකතු කරන් ජල සම්පත සුරකින්න කියන එක. ලකුණු දෙකක් ඉදිරියේ දෙන්නේ. චමිදු මිනිස් වර්ගයාගේ පැවැත්මට ජලය නැති වෙන බැරිද? ඒ කියන්නේ ගැටලුවක් ආයෙනවා. ෆසිල්ගේ මයික් එක ඔන් එකේ. අපි ජලයේ අරපිරිමැස්මෙන් භාවිතා කළහොත් කළහොත් ලයන මුරුදජ අනෙක් සියලු දෙනාටත් ඒ ප්‍රයෝජනවත් බව දන්නිම්. එතන බෑ පුතේ. ජලයේ අරපිරිමැස්මෙන් භාවිතා කළොත් අනෙක් සියලු දෙනාට ඒ දන්න කතාවක් නිදිලා තියෙන්නේ. භාවිතා කරන එක ගැන නෙවෙයි. ජල සම්පත ආරක්ෂා කර ගැනීම යුතුකමක් හා වගකීමක් බව අපි බෑ පුතේ. ජල සම්පත ආරක්ෂා කර ගැනීම යුතුකමක් හා වගකීමක් වන බැවින් අපි ජල සම්පත සුරකිමුවත් කියලා කියන්නේ. ඒ කියන්නේ ජල සම්පත සුරකිනවා යෝජනා කරනවා. සේවාද ගණිත ගැටළු පන්තියේ තියනවාද? ගණිත ගැටළු පන්තිය නෙවෙයි පුතේ, විභවිතා මාන පොත ගැන අහන්න ඇත්තේ. ඒක තියෙනවා. මේ මේක වුණාම ඒතන සාකච්ඡා කරන කරපු නැති අය ඉන්නවනම් කරගන්නත් ගාලා තමන්ගේ රචනාව අහගෙන මේ අතර කාලයක් හම්බ වෙනවනේ. ෆසිල් ෆසිල්ගේ කිව්ව නේද මන් ක්ලාරා? ඕනේ කිව්වා. ඔව් සර්. හරි. ආය පහන් දිගේද තියෙන්නේ? නෑ තව තියෙනවනේ. මට ලකුණු දෙන්න තැනක් නෑ මේ චමිදු. කාරණේ කියන්නේ එයා එකකවත් අර ජල සම්පත සුරකින්නවා කියන තැනට ලියවිලා නෑ පුතේ. ෆසිල්ටත් දෙන්න විදිහක් නැහැ. මින්දුලි මුළු තැන්ගේ ඉවතර දමන ජලය පැලයකට දමා අපි ජල සම්පත සුරකිමු. ජල කරාමයකින් එක ජල බිඳක්වත් අපතේ නොවේවා අපි ජල සම්පත සුරකිමු. බටේකින් හෝ ටැංකියකින් ජලය කාන්දු වී ගොත් අපි එම සකස්කොට ජල සම්පත රැකගනිමු. මම ඔයාටත් එක ලකුණක් අඩු කරලා දෙන්නම් මින්දුලි. මට දකින්නවා අර අපි ජල සම්පත සුරකිමු අපි ජල සම්පත සුරකිමු කියන කාරණයට එනවා. දෙවෙනි එක ජල සම්පත සුරකීමට අපට කළ හැකි දෙයක් වගේ නිකන් පොඩි වෙනසක් කරන්න උත්සාහ කරන දෙවෙනි වාක්‍ය ඇතුලේ. නැත්නම් එමෙන්ම වගේ නිකන් පටන් ගන්න. ඒ ගැටලු විතරයි තියෙන. නැත්නම් ලකුණු 6ම ගන්න තිබුණා. ලකුණු 5යි දුන්නේ මින්දුලිට. ලුත්මිනි ජලය මිනිසා ඇතුළු සියලුම ජීවීන්ගේ පැවැත්මට උපකාරී වන නිසා අපි ජල සම්පත සුරකිමුකවත් එකතු කරානා. වනාන්තර විනාශය අවම කිරීමෙන් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කළ හැකියි. කරුණ හොඳයි. වැඩේ තියෙන්නේ ජල සම්පත සුරකිමු කියන මාතෘකාව ගැන ලියලා. ජලය පරිහරණයේදී නාසය අවම කිරීමෙන්ද ජල සම්පත සුරකිය හැකිය. හරි, ඒක දෙන්න. හැබැයි ඉතින් එතනත් අපට කියලා එකතු කරන්න. මන් දෙවෙනි එකට එක ලකුණයි තුන්වෙනි එකට එක ලකුණයි ලකුණු දෙකක් ලුත්මීට දෙන්නම්. ලුත්මිනි අර කාරණේ ලියවෙන්නු ජල සම්පත දැන් අනිත් අයගේ හරි වාක්‍ය කියපුවා මතකනේ. ජල සම්පත සුරකිමු කිය දැන් මින්දුලික කිව්ව කියද්දී සම්පූර්ණ වාක්‍ය ටික ලියවිලා තිබුණානේ. අර එකම රටාවෙන් තමයි ලකුණ අඩු කරේ. ලුත්මිනිගෙත් එහෙමයි. ඒ වාක්‍ය රටාවට යන්න සමහර අයගේ සමහර වාක්‍ය හරි ගියා. දැන් එහෙම නෑ මේකේ වාක්‍යදපත සම්බන්ධ ඒව ගැන මුකුත් නැතිව ලියලා තියෙන කරුණු. කරුණු ටික හොඳයි. ආන්නේ කරුණු එකතු කරලා පොඩ්ඩක් ගලපන්න මාතෘකාවත් එක්ක. කතා කරන එක හිමීට සර් අහන්නේ. එනවා අඩුයිද? ඔව් සර්, හිමීට ඇහෙන්නේ. ආයි පාරා. හේතුව දන්නේ නැහැ ඉතින්. ඉස්සෙල්ල දැන් මෙච්චරලා හයියෙන් කතා කරා. දැන් හිමීට ඇහෙන්නේ හොඳටම සර්. බලමු චුට්ටක් හයියෙන් කියන්නේ. දසුනිගේ ජලය යනු අපට රැකගත යුතු සම්පතකි. ගැලපෙන්නේ ජල සම්පත රෙදි සේදීමට පානය කිරීමට යොදා ගනි. ගැලපෙන්නේ නැ. අපි අපේ ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරමු. අවසානට එක ලකුණක් දෙන්න. ඒ හැර මට ලකුණු දෙන්න බෑ. මදි ජල සම්පත සුරකිමු කියන කාරණයට ලියවිච්ච රචනාව.
සදෙව් ජල සම්පත යනු පරිසරයේ ජීවීන් මෙන්ම මිනිසාගේ ප්‍රථම අවශ්‍යතාවයයි. එහෙම එහෙම කියලා අවශ්‍යතාවය වෙන නිසා අපි ජල සම්පත සුරකිමු හරිමක් හරි. මිනිසාගේ ජීවීන් මෙන්ම මිනිසාගේ ප්‍රථම අවශ්‍යතාවයට අවශ්‍යතාවයේ වෙන ජල සම්පත අපි සුරකිමුවත් කිව්වනේ. ජලයේ නොමැති වූ විට මිනිසාගේ පැවැත්ම හා වෙනත් ජීවීන්ගේ ජීවන රටාවද ගිලිහියයි. අපට ජලය ලැබෙන්නේ ස්වාභාවිකවද ජලය යනු සීමාකාරී සාධකයක් වන නිසා අපි ජලය අරපිරිමැස්මින් යුතුව ප්‍රයෝජනයට ගනිමු. මම අවසානට ලකුණු දෙක දෙන්නම් පුතේ අවසාන වාක්‍යයට. පළවෙනි වාක්‍ය දෙකෙත් ඔය විදිහට අග එකතු කරානම්. ඒ කියන්නේ මෙහෙමයි. ශිෂ්‍යත්ව විභාගයේ මාතෘකා තුනම වාක්‍ය තුනම මාතෘකාවට ලියන්න. ඒ කියන්නේ පළවෙනි වාක්‍යයෙන් ප්‍රවේශයක් අරගෙන ඒක ඉස්සරහට ගිහිල්ලා අවසානයේදී මේ මාතෘකාවට ආවට ඒ ක්‍රමය මේක තමයි හරි ක්‍රමය. ඉතින් ඔය ක්‍රමය ශිෂ්‍යත්වයේදී හරියන්නේ නැහැ. ශිෂ්‍යත්වයේදී මම කියන්නේ වාක්‍ය තුන තුනක් විදිහට ගන්න. එකින් එක කියවලා ලකුණු එකට දෙන්න. එනවා ඒ හින්දා වාක්‍ය තුනකින්ම පැහැදිලි කරන්න යන්නේ නැද්ද? පළවෙනි වාක්‍යයේ ඉඳලා හැම වාක්‍යෙම එක පැහැදිලි කරන්න යන්න. දැන් තේන්න වෙනවා ශිෂ්‍යත්වයේදී රචනාවල ලකුණු දෙකයි. ගවීෂ් සොබහදාම අපට ලබා දුන් අපූර්වතුන් දාවේදයක් වන ජල සම්පත අපට ප්‍රධාන සම්පතක් වන නිසා අපි ජල සම්පත සුරකිමුවත් කිව්වනම් දයි කරුණු වැඩේ තියෙන්නේ අර කාරණය කියවෙන්නේ. අපවට පරිසරයේ ජලයේ වෙසෙන සතුන්ට ජල සම්පත නැතිවම් බැරි දෙයකි. අර පිරිමැස්මේ පරිහරණය කිරීමෙන් ජලය අපි අපේ පණමෙන් සුරකිමු. පණ කියදී නෑන පුතේ මුරුදුජ අවසානයකට එක ලකුණු දෙන්නම්. මුල් දෙකට දෙන්න බෑ. පොදුවේ ලකුණක් දීලා ලකුණු දෙකක් දෙන්නම් මේ ගවිෂ්ඨ. හොඳයි පුතේ වාක්‍ය දෙක පළවෙනි දෙක මම වැරදි කියනව නෙවෙයි. අඩුයි කෑලි. මේ ඔය කරුණු දෙක හොඳයි. ඔය කරුණුත් එක්ක අවසාන එකතු කරන ජල සම්පත සුරකිමු කියන එක. අනේක එකතු වුණා නම් සම්පූර්ණ රචනාව හොඳයි. චතුමිනි සොබහදාම අපට ලබා දුන් අපූර්වතම දායාදයක් වන ජලය අපට ප්‍රධාන සම්පතකි. කරුණ ලියවෙන පුතේ. ඔයාලගේ ඇත්තටම හොඳ කරුණු තියෙනවා. ඒ කරුණුත් එක්ක ජල සම්පත සුරකිමු. කියන්නේ මම දකින්නේ මාතෘකාව තේරුම් ගන්නේ නේ. ජලයේ සම්පතක් කියන කාරණේ කියලා එහෙනම් ඒක සුරකිමු කියන තැනට එන්න. ප්‍රධාන සම්පතක් වන ජලයේ මේක සුරකිමු කියන තැනට එමු. සතුන්ගේ හා සාකවල පැවැත්මට ජලය අත්‍යවශ්‍ය වූ සාධකයක් වේ. ආදේශකයක් නොමැති ජල සම්පත අර පිරිමැස්මෙන් භාවිතා කිරීම අප සතු යුතුකමකි. අවසානයේ එක ලකුණක් දෙන්න පුතේ. මට පළවෙනි කාරණා දෙක කොච්චර ලස්සන කරුණු වුණත් ජල සම්පත සුරකිමු කියන කාරණේට ලිය වෙලා නැහැ. අවසානයේත් යුතුකමක් කියන කාරණේ තමයි ලියලා තියෙන්නේ. ජනනි ජලයේ සීමිත ප්‍රමාණයක් තිබෙන නිසා අපි ජලය ආරක්ෂා කරගනිමු. ජලයේ සතා සිරපාවට මෙන්ම ගස්වැල් වලට නැතුව බැරි දෙයකි. ඉතින් ඒකෙත් ලියන්න ඇති ආරක්ෂා කරමු කියලා. ජල සම්පත සුරකීම අප සමගේ වගකීමක් හා යුතුකමයි. පළවෙනි වාක්‍යයේ ලකුණු දෙකක් දෙන්නම්. එච්චර තමයි දෙන්න වෙන්නේ ජනනින්ට. පහන්දි ජලය අපට නැතිව බැරි සම්පතකි. මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය දූෂණ වේ. ජලය දූෂණ නෑන මිත්‍ර වරදලා වන්නට අප ඉඩ මොතබිය යුතුයි. එහෙමයි. දැන් ඔය කාරණේ පොඩ්ඩක් ලියමු නේද? මේ පහන්දිගේ දැන් පහන්දි දැක්කනේ අනිත් අයගේ සමහර පිරිමිලාගේ පවා අකුරු දැක්කනේ පහන්දි. ටිකක් උවමනාවෙන් නැතුව වැඩේ යනවා වගේ දැන්ව පහන්දි අපරාධයක් වෙන්නේ. ලකුණු දෙන්න බෑ. මම දැක්කේ නෑ කවදාවත් පහඳගේ ලකුණු ප්‍රමාණයක් ගන්නව රචනාවට. ඒ කියන්නේ ඔහේ අතහැරලා දානවා ඒ වැඩේ. චුට්ටක් ඔයිට වඩා වෙනස් ලියුම් පහඳි. උත්සාහ කරමු. බැරි නෑ වට ලකුණු ගන්න පුළුවන්. හරි. ආයෙ තිබුණාද කවුරු හරි එව්වද?
හරිනේ ඔක්කොගෙම කියවුණා නේද? ඔව්. දාපු ටික ඔක්කොම කිව්වම. සජානනි ගලක්ම කියන්නද? සවි භවිතා මාන කරනවද? ඔව් අපි අතනට යනවා මේ ලකුණු ටික. ඔව් ඔයාලා ලකුණු ටික කියමු.